Gas cylinder, Ashitova, Ginikanim Saha, Pipirim Sambandin, Vimarshane Kirimasaha, Janati Pativara Visin, Vishishatna, Kamituak Patkan Lepua, Moratua Vishuitale Mahacharya, Shanta Walpula Mahatage, Sabahapati Twin Yutua, Tavat Sama Chicken, Hatinukuge Mulikatwin, Memakamitua, Pasuge November Masatiswada, Janati Pati Gotape Rajbakshamahata Visin Patkala, Eru Gas Pipirim Saha, Ginikanim Pilibanda, Soyabalimata Patkala, Janati Pati Kamitue Vartava, Janati Pati Gotape Rajbakshamahata Vita, Adapasurwe Bahadi Tibinava, Metra ජනාධිපති මාති කේන්ද්‍රයේද අද ගෑස් ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වුණා. මේ සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා. අපි කිසිම විදිහකට ප්‍රතික්ෂේප කරන්න හදන්නේ කරන්නේ නැහැ. එමෙත්තන් අපි කියන්නේ මේ ගැටලුවක් නෙමෙයි කියලා. මහජනතාව විශාල බයකට පත් වෙලා තියෙනවා. ගෑස් භාවිතයට මිනිසුන්ට අන්තර්දායක තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඒ කාරණා සියල්ලම පිළිගන්නවා. නමුත් අපි උත්සාහ කරන්නේ මේ වර්තාව වෙලා තියෙන කරුණු කාරණා අධ්‍යයනය කරලා බලලා ඒවා විශ්ලේෂණය කරලා බලලා ඇත්තටම මේකට මොකද හේතුනේ කියන කාරණාව. අපිට වර්තාව වෙලා තියෙන 796යි. ඒක මේ සභාගම නිකුත් කරපු 28 ලක්ෂයක් ගෑස් සිලින්ඩර් වලින් ප්‍රතිශතයක් වශයෙන් අරන් බලපුවාම 0.2යි. පැහැදිලිවම මේ ගෑස් සම්බන්ධ ප්‍රශ්නේදී මේ ගෑස් නිසා මේ පිපිරීම වුණා කියලා කියන නිගමනයට එනවා නම් ඇවිල්ලි වරලා සිලින්ඩර් සංඛ්‍යාව සාපේක්ෂව අඩුම ගානේ ලක්ෂ 1.2ක්වත් කේස් වාර්තා වෙන්න ඕනේ. නැව් තුනක් තියෙනවා. එක නැවක් තමයි අපිට ප්‍රශ්නයක් ඇති උනේ මේ ඊතල් කැප්ටන් මේ ප්‍රොපේන් සහ බියුටේන් සංයුතිය හරි. නමුත් අපි ඒගොල්ලන්ට කිව්වා අපිට ඒක කරන්න බෑ. කොහොම හරි මේ කැප්ටන් හරි කියලා අපිට කිව්වොත් අපි නැවත මේ නැවත මේ පරීක්ෂණ තුනම කරනවා තුනම කරලා තමයි අපි බාර ගන්න. එක නැවක් අපි බාර ගත්තේ නැහැ. නැව් දෙකක් අපි බාර ගත්තා. මම කියවනේ ඒකේ අපි හරියට ගහලා තියෙන අපේ අවශ්‍යතාවය අනුව ප්‍රොපේන් මැක්ස් 30% මෙන්න මෙහෙම ගහනවා. ඒකත් අපි අත්සන් කරලා මේ අලුත් සිලින්ඩරේ එතකොට මා ජනතාවට දැනගන්න පුළුවන් අද ඉඳන් එන සිලින්ඩරේ මෙන්න මේක අපි ගහනවා. ප්‍රොපේන් මැක්ස් 30% වොලියුම් වයිස් අපි තීරණය කරා ස්ටිකර් එකකින් අලවන්න ඊළඟට ලංකාවේ මේ පිළිබඳව නියාමනයට අදාළව ඒකට අදාළව ප්‍රොපේන් බියුටේන් සංයුතු දැනඳුන් පසුව අපිට ඊට වඩා වෙනත් ක්‍රමයකින් මේ සිලින්ඩරේ මේක ලකුණු කරන්න පුළුවන් නිසා. එතකොට ඒ ස්ටිකර් එකෙන් ගියේ ඊයේ දවස වෙනකන් විතරයි. අද මේ වෙනකොට ලංකාවේ SLS එක විසින් මේ ස්ටෑන්ඩඩ් එක ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඒ ස්ටෑන්ඩඩ් එක අපි සිලින්ඩර් එකේ ප්‍රින්ට් කරන්න අවශ්‍ය කරන තාක්ෂණය අරගෙන තියෙනවා. එතකොට මෙතනින් එහාට අද සිට නිකුත් කරන ගෑස් සිලින්ඩර් වල ඒ SLS මණ්ඩලය මගින් ලබලා දීපු ඒ සංයුතිය ඔවුන් අප්‍රූව් කරපු සංයුතිය ප්‍රින්ට් වීම සිද්ධ වෙනවා බොඩි එකේ. සඳහන් කරා මේ පරණ ගෑස් අලුත් ගෑස් එහෙම ගෑස් එකක් නෑ. සියලුම දැනට අදට පෙර ලබා දීපු ගෑස් පවා ලංකාවේ පරිබෝධක සේවා අධිකාරිය ප්‍රතිීතන මණ්ඩලය සහ SLS එක විසින් නියමිත ප්‍රමිතියෙන් තිබෙනවා යයි අනුමත කරන ලද ගෑස් තමයි ඔය තියෙන්නේ. කිසිසේත්ම ගෑස් අලුත් සහ පරණ වෙන්නේ නෑ. ඒක වැරදි මතයක්. කෙසේ වෙතත් ගෑස් අලෙවිකරුවන් සහ පරිබෝධකයන් නම් පවසන්නේ අද දින නව ගෑස් සිලින්ඩර තවමත් වෙළඳපොළට ලැබී නැති බවයි. අපිට තාම ගෑස් අලුත්ේ මුකුත් ආවේ නැහැ වෙළඳපොළට නිකුත් කරාට අපිට ආවේ නැහැ මහ ජනතාවට කියලා අපි අසරණ වෙලා. ඒ අපිට තාම ලැබිලා නැහැ නේද? ඇයි ඒ? ඒක තාම ආවේ නැහැ නේ මන්ද සුමානේ කමාර තිස්ස අපිට ගෑස් තාම ආවේ නැහැ මේ ආයතනයේ. මොනවද මේ ආන්දුවත් එකයි මුන්නුත් එකයි ඔක්කොම එකයි. බාලා දින හොටල් ඔක්කොම මගේ කඩේත් බාලා. ඕර්නෙම්ගේ ඔක්කොම බොරු. ඒක ඇත්ත කියන්නේ එක එකයි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.